ඉන්දුනීසියාවේ බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දසවන ලෝක ජල සම්මුලුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. සාමූහික සෞභාග්‍ය සඳහා ජලය යන තේමාවෙන් පසුගිය 18 වෙනිදා ආරම්භ වූ ලෝක ජල සම්මුලුවට රාජ්‍ය නායකයින් විශේෂඥයින් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සෑම වසර තුනකට වරක් පැවැත්වෙන මෙම සම්මුලුවේදී සියලු රටවල අධ්‍යක්ෂින් බෙදා ගැනීම මෙහිදී සිදුවනවා. සැසිය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දේශගුණික විපර්යාස සහ ජල ගැටලුව එකම කාසියක දෙපැත්තක් බවයි. අද පවතින ජල සම්පත් අර්බුදයේ ඇතිවීමට ප්‍රධාන හේතුව දේශගුණ විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ වියලි කලාපය තවදුරටත් වියලි ස්වභාවයට පත්වෙමින් ඇති අතර තෙත් කලාපය පෙර නොවූ ආකාරයෙන් තෙත් තත්වයට පත්වනු ඇති. මුහුදු මට්ටම ඉහළ යාම වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතුවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක්වන බවද සඳහන් කළා. දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වෙමින් නැති හානි හා පාඩු අරමුදල ස්ථාපිත කළහොත් මෙම පරතරය පියවා ගැනීමට ඒ උපකාරී වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. දේශගුණ විපර්යාස වෙනුවෙන් අරමුදල් සැපීමට බද්දක් ක්‍රියාත්මක කළහොත් දේශගුණ විපර්යාස අවම කිරීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මේ අතර ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා විසින් ජල සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්තුවා. බාලි සංස්කෘතික උද්‍යානයේ පැවති එම සංග්‍රහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා.